මාතර ඔයාවගේම කන්නද මේයින් කටයි මේයින් කටයි මේයින් කටයි මේයින් කටයි අන්තිමට මේයින් කටයි ආ මේකේ කට නෙමෙයිනේ නේ මේකෙන් උගුරයි drinks වල කොහෙද කටවල් drinks වල තියෙන උගුරවල් නේ Hi foodies Hi foodies ඔන්න අපි දෙන්නත් එක්ක ආවදක් කන්න ඉතින් හැමදාම කන්න තමයි යන්නේ නේ අපි ආය ආය කියන හැමදාම මතක් කරනවා ඒක කියන්න ඕනෙත් නෑ මං හිතන්නේ අපි අද කන්නාව කියලා මේ වීඩියෝස් බලන කට්ටිය දන්න අපි වීඩියෝ එකක් අරන් එනවා කියන්නේ අපි කොහේ හරි කන්න ඇවිල්ලා ඉතින් අද අපි ආවේ අමුතු ප්ලේස් එකකට මේ ප්ලේස් එක කොහොමද කියන්නේ කියලා මම මේ තාම කල්පනා කරනවා මොකද මේක මේ 2 in 1 ප්ලේස් එකක් වෙනදට අපි කියනෝනේ අපි ඇවිල්ලා ඉන්නේ අහවල් ප්ලේස් එකට කියලා අද එහෙම එක නමකින් මේක කියන්න බෑ මොකද මේතන කියන්න අපි නම් දෙකක් කියන්න ඕන තැන් දෙකක එකතුවක් තමයි මේ තනි තැන මුල්ම නම තමයි බර්ගර් බොස් අනිත් ප්ලේස් එක තමයි ෆ්‍රොස්ටි රෝල් ඉතින් මේ බර්ගර් බොස් කියන එකයි ෆ්‍රොස්ටි රෝල් කියන එකයි එකම ලොකේෂන් එක තමයි තියෙන්නේ එකම තැන තියෙන්නේ ඉතින් මෙතනට ආවොතින් කෙනෙක්ට බර්ගර් බොස් එකෙන් බර්ගර්ස් කන්න පුළුවන් ඒත් ඒකම ෆ්‍රොස්ටි රෝල් එකෙන් බෙවරේජස් ගන්න පුළුවන් එහෙම නැත්නම් ඩෙසර්ට් වලට අයිස්ක්‍රීම් ගන්න පුළුවන් ඉතින් අද අපි හදන්නේ අපේ දවල් ආහාර වේලට බර්ගර් බොස් එකෙන් බර්ගර්ස් කාලා ෆ්‍රොස්ටි රෝල් එකෙන් එක එක ජාතියේ ඩ්‍රින්ක්ස් දීලා ඊට පස්සේ අයිස්ක්‍රීම් උත් කාලා යන්න ආයි ෆුල් කම්ප්ලීට් ආහාරයක් ගන්න යන්නේ අද ෆුල් මීල් එකක් දැන් ඔයාලට එන ප්‍රශ්නේ තමයි මේක කොහෙද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ ගාලු පාරේ. හරියටම දෙහිවල ඉවර වෙන වැල්ලවත්ත පටන් ගන්න බෝඩර් එකේ. එතකොට දෙහිවල බෝඩර් එක කිව්වත් හරි වැල්ලවත්ත බෝඩර් එක කිව්වත් හරි. ඔයාලා දන්නවනේ රොක්සි සිනමා එක. ඉස්සර රොක්සි සිනමා එක. ඉස්සර රොක්සි දැන් ඒකේ නම සැවොයි ප්‍රීමියර්. හරියටම මෙන්න මේ ෆිල්ම් හෝල් එක ඉස්සරහා තමයි මේ තැන තියෙන්නේ. තව විදිහකට කියන්න පුළුවන් ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුව එහා පැත්තේ තමයි මේ තැන තියෙන්නේ කියලා. ඒත් කෙනෙක්ට හොයාගන්න බැරි නම් Google Map එකේ ලොකේෂන් එක අපි දාන්නම් පල්ලෙහා description එකේ. ඔයාලා Google Map එකේ search කරනවා නම් search කරන්න ඕන Frosty Roll කියලා. ඉතින් වාහනයකින් එනවා නම් වාහන දෙකක් තුනක් විතර වගේ හොඳට park කරන්න පුළුවන් ඉඩකඩ තියෙන parking එකකුත් මේකේ තියෙනවා. Boss lady අවලිනවා කියලා ඉන්න burger boss එකෙන් burgers කන්න. පේනවා ගැලවෙන්නේ නැරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයා බොස් ලේඩි උනාට ඉතින් ඔයාගේ බොස් මන්නේ ඒකනේ ඔයා බොස් ලේඩි ඔයාගේ බොස් මං ආ එහෙනම් බොස්ලා දෙන්නෝ ගිහින් බර්ග බොස් එකෙන් බර්ගර්ස් කමු ඉතින් මේ තියෙන මේ ප්ලේස් එකේ ඩයිනින් ඒරියා එක 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 විදිහට ස්පේස් එක හදලා තියෙනවා කැමති කැමති විදිහට ඉඳ ගන්න ඒත් එකම ලස්සන ඉන්ටීරිය එකක් කොසි ප්ලේස් එකක් පොඩි කුරුඹු කුටි ප්ලේස් එකක් තමයි මේක මේ අයිනේ තමයි බර්ගර්ස් හැදෙන්නේ දැන් සුවඳ එනවා බර්ගර්ස් හැදෙනවා ඒත් එකම මෙතන තමයි එතකොට බෙවරේජස් උයි අයිස්ක්‍රීම්ස් උයි හැදෙන්නේ මෙතන මෙනියුස් තුනක් තියෙනවා බර්ගර්ස් වලට එක මෙනු එකයි අයිස්ක්‍රීම් වලට එක මෙනු එකයි බෙවරේජස් වලට තව මෙනු එකයි ඉතින් මුලින්ම අපි හදන්නේ බර්ගර් බොස් එකේ මෙනු එක බලන්න ඉතින් මේකේ බර්ගර්ස් වලින් ගත්තොත් චිකන් බර්ගර් ඒත් එකම බීෆ් බර්ගර් ෆිෂ් බර්ගර් වෙජි බර්ගර් විදිහට වැරයිටිස් තියෙනවා කටට සැරට එහෙම නැත්නම් චීස් විදිහට ඔය ඕන විදිහකට සිලෙක්ට් කරන්නත් පුළුවන් ඒත් එකම ෂවර්මා එතකොට මිනි බර්ගර්ස් සයිඩ්ස් වගේ දේවලුත් තියෙනවා මෙන්න තියෙනවා බර්ගර් බොස් එකේ ඒරියා එක ඉතින් ඔයාලට අතන වාඩි වෙලා ඉන්න කම්මැලි නම් හැදෙනකන් තමන්ගේ බර්ගර් එක මෙයා වගේ ඔන්න ඔය විදිහට ඇවිල්ලා තමන්ගේ බර්ගර් එක තමන්ගේ බර්ගර් එක හැදෙන විදිහ බලන් ඉන්න පුළුවන් හැබැයි බලන් ඉන්න එක අමාරුයි නේ අමාරුයි ඒ කියන්නේ සුවඳයි දැන් පේනවා දැන් අරගේ චීස් එහෙමත් උඩින් දාලා තියෙනවා දැන් හරි අමාරුයින් ඉන්නේ බඩේ පනුව බොක්සින් ගහන එතකොට තමයි ඊට කන්න ගත්තට පස්සේ විනාඩි දෙකෙන් චුස් ගාලා ඉවරයි බඩේ සුටුස් කාටි බඩේ ඔය හැදෙන වගේ එක සරට සරේ ඒ කොච්චි දාන්නේ කොච්චි ගහක්ම දැම්ම නේකට තනික බලන්නකො මගේකේ චීස් තියෙන විදිය මේ මගේකෙත් එහෙම තිබ්බ දැන් වැහිලා චීස් උතුරනවා මගේකේ දැන් වැඩේ කියන්නේ මට හිතෙනවා ඕක හැදෙනකම් බලන් ඉන්න තුව මෙහෙම කරලා අරගෙන ඔය ටික කන්න මන්න ඉවසන් ඉන්න මොකද තව එක එක එකතු වෙනවනේ තවම තව චුට්ටකින් කනවා කියලා දැනගෙන බලන් ඉඳි හරි අමා ඔය චුට්ටකින් ඉන්න මේක කන්න වෙන්නේ කියලා හිතෙනවනේ ඔයා ඒකට හිතන්න තව චුට්ටකින් මං මේ හදන එක අනුරාධර දෙනවා බුචීට දෙනවා එහෙම හිතාගෙන බලන් ඉන්න ඔයා මට හැදෙන බර්ගර් එකත් මං බුචීට දෙනවා මං අද බුචීට පරිත්‍යාග කරනවා මගේ බර්ගර් එක ඇයි ඉතින් එහෙම වෙන්නේ එතකොට ඔයාගේ අර මේක අඩු වෙනවනේ එතකොට එතකොට කම අඩු වෙනවා එතකොට මොන වැඩි වෙනවද කියන්නේ මට නැති වෙනවා කියලා හිතද්දි
දැන් මේක තව චුට්ට එකකින් තියෙනවන්නේ. දැන් ඔයා එහෙම හිතද්දි මට පෙරේ තකම් වැඩි වෙනවා. කුචීකකත් මට එනවා, කුචීකකත් මට එනවා කියලා මට හිතෙනවනේ එතකොට. අයියෝ අයියෝ. බලන්නනේ එකම සිතුවිල්ල දෙන්නට දෙවිදිහකට බලපාන විදිහනේ. අනේ ඒකයි. හැබැයි දෙකෙන්ම වෙන්නේ එකම ප්‍රතිඵලය. පෙරේ තකම් වැඩි වෙන එක. අනේ ඒකනේ. මේ තියෙන්නේ ෆ්‍රොස්ටි රෝල් පැත්ත. මෙතන තමයි අයිස්ක්‍රීම් උයි බෙවරේජස් උයි හැදෙන්නේ. ඉතින් දැන් බර්ගර්ස් ටික මේ පැත්තේ හැදෙනවා. ඉතින් අපි හිතුවා දැන් මට එහෙම තියෙන බර්ග් එක කටට සැරට ගන්න තියෙන එකක්. ඒ හින්දා හිතුවා බෙවරේජස් දෙකකුත් ඕඩර් කරලාම හිටියානම් හරි කියලා. ඉතින් මෙතන මිල්ක් ෂේක්ස් ඊට පස්සේ කූල් බෙවරේජස්, මොහිටෝස් ඔය වැරයිටිස් තියෙනවා. ඉතින් අපි හිතුවා මිල්ක් ෂේක්ස් වලින් මොන හරි දෙකක් ඕඩර් කරනවා කියලා. බර්ගර්ස් විතරක් නෙමෙයි මිල්ක් ෂේක් හැදෙන විදිහත් මේ විදිහට බලන් ඉන්න පුළුවන්. එතකොට පිපාසය වැඩි වෙනවා. බර්ගර්ස් හදද්දි බඩගින්නේ වැඩි වෙනවා. මිල්ක් ෂේක් හදනවා දැක්කම පිපාසය වැඩි වෙනවා. අම්මා තනිකර චොක්ලට් ලෝකයක් නේ. අනිවාර්යෙන් මත් වෙනවා මේක බිව්වා කියන්නේ. මත් වෙන්න කාලා මත් වෙන්න බොන්න තියෙන්නේ. ඒ කියන්නේ කාලා බීලා දෙකෙන්ම මත් වෙනවා. බර්ගර්ස් මේ තියෙනවා වර්ග හතරක්. මුලින්ම තියෙනවා හොට් ෆයර් චිකන් බර්ගර් එක. මේකේ චිකන් يعني මෙතරම ග්‍රිල් කරලා හැදෙනවා එහෙම ඔයගලන් දකින්නේ නැති ඊට අමතරව චීස් දාලා ඊට පස්සේ කොච්චි දාලා තියෙනවා හොට් ෆයර් කියන්නේ ඒකටයි ඊට පස්සේ සලාද කොළ දාලා පිපිඤ්ඤා දාලා ලුණු දාලා තක්කාලි දාලා තව සීක්‍රට් සෝසස් දාලා තමයි මේ බර්ගර් එක හැදෙන්නේ මේ තියෙන්නේ චීෆ් චීසි බර්ගර් එක මේකේ අර විදිහටම චිකන් ග්‍රිල් කරලා දාලා ඊට පස්සේ මේකේ චීස් තියෙනවා චීස් වර්ග දෙකකින්ම දාලා තියෙනවා මේකේ එක්ස්ට්‍රා චීස් ඒකයි චීෆ් චීසි කියන්නේ ඒත් එක්කම සලාද කොළ දාලා ලුණු තක්කාලි දාලා තමයි මේ බර්ගර් එක හැදෙන්නේ මේ තියෙන්නේ චීසි ලෝඩඩ් බීෆ් බර්ගර් එක ඉතින් මේකේ බීෆ් ග්‍රිල් කරලා ඊට පස්සේ මේකට චීස් දාලා අර විදිහටම ලුණු තක්කාලි සලාද කොළ ඔක්කොම දාලා තමයි සීක්‍රට් සෝසස් එහෙමත් දාලා හැදිලා තියෙන්නේ. ෆිලින් එක ලොකුවට ලොකුවේ තියෙනවා ක්‍රිස්පි චිකන් බර්ගර් එක ලොකු ක්‍රිස්පි චිකන් පීස් එකක් ඇතුළට දාලා තියෙනවා. ඒ කියන්නේ බර්ගර් එකටත් වඩා ලොකුයි. ඒකෙම මේකෙත් තියෙනවා සලාද කොළ, තක්කාලි, ලුණු, සෝසස් ඔය ඔක්කොම දාලා තමයි මේ ලොකුම ලොකු ක්‍රිස්පි චිකන් බර්ගර් එක හැදිලා තියෙන්නේ. සයිඩ්ස් විදිහට මේ ළඟේ තියෙනවා chicken strips. ඉතින් මේකේ chicken strips pieces 3ක් තියෙනවා. crispy chicken විදිහට තමයි තියෙන්නේ. pieces 3ක් එක්ක මෙන්න මේ වගේ dipping එකක් එනවා. sauces 2ක් එක්ක. මේ තියෙන්නේ frosty roll එකෙන් අපි ගත්ත beverages. මුලින්ම තියෙනවා Milo Tella. ඉතින් මේකට Milo ඊට පස්සේ Nutella දාලා තමයි හදලා තියෙන්නේ. ඒත් එක්කම උඩින් තව Milo දැම්මා. තව එක එක දේවල් දාලා ලස්සන කරලා තියෙනවා. බොන්නයි ලස්සරටයි රහටයි ඔක්කොම. ඊට පස්සේ තියෙනවා chocolate fever. මේකට ඇත්තරම Nutella ඊට පස්සේ chocolate sauces, Oreo, Kit Kat ඔය ඔක්කොම දාලා තමයි මේ chocolate beverage එක හැදෙන්නේ. මේ දෙකම milk shakes වලින් තමයි අපි order කරේ. උණු උණුවට දිනනවා. කරකරස් ගන්න සද්ද මටත් ඇහෙනවා. නාල් crispy. ඒ sauces දෙකත් මේගොල්ලන් මෙහෙම හදන in-house හදන sauces දෙක මාර්ගති. මම මුලින්ම බර්ගර්ස් වලින් try කරන්න හදාන්නේ මේ hot fire කියන එක. මේකේ තමයි කොච්චි දාලා තියෙන්නේ. ඉතින් මං වගේ සැරට කන්න කැමති අයට මේක order කරන්න පුළුවන්. මං හිතුවේ මං වගේ සැරායට කියලා කිව්වා කියලා. සැරට කන්න ආසයට. ලස්සන සැරට කන්න ආසයට. මෙයා වගේ සැරායට ඒක order කරන්න පුළුවන්. හොඳ බෙරාවට beverages එකකුත් ගත්තේ. මාරු සැරයක්. ඉතින් කොච්චි දැම්මනේ ඔකට සැරටම. ඔක පිරෙන්නම දැම්මනේ කොච්චි. නෑ මාර රහයි. ඒකනේ මං කිව්වේ ඔයා වගේ සරායට ඒක සෙට් වෙනවා. ආ සර කන්න ආසන. මම වරෙන් try කරන්න. ෆ්‍රොස්ට් රෝල් එකෙන් බීම එකකුත් අරගෙන try කරන්න. මා බට සර කඳුළුත් පයරෝ. දැන් නිකන් හෙවන් වගේ. හෙවණයි වගේ. ඒ මෙච්චර හෙවරි නෙමෙයිද හිටියේ? හෙවන්. ආ හෙවන්. මම හිතුවේ හෙවනේ වගේ කිව්වා කියලා. හොට් ෆයර් බර්ගර් එක ගන්නවා නම් අනිවාර්යෙන් බෙවරේජ් එක ඕඩර් කරන්න. දුන්දා. ඊළඟට කනවා චීෆ් චීස් එක. කඩ සරයි. මේකේ චීස් ගොඩාක් දාලා තියෙනවා. මම දැන් අර සරයේකේ සරය අවා ගන්න හදන්නේ මේකේ ක්‍රීමි චීස් ගතියෙන්. එතකොට අර මිල්ක් ෂේක් එකේ බිල මොකද්ද කරේ?
ඒත් සරය වාගත්ත කෙනෙක් කරේ. සරය වාගත්ත බඩගින්න වාගෙන ඉවර නෑනේ. ඔව්. මම පොඩ්ඩක් කොච්චි එක පැත්තකින් දීලා මේ ක්‍රීමි චීස් එක කනවා බඩ පුරව ගන්න හැබැයි සර නැතුව. ඒ කියන්නේ එයින් කටයි ඔයින් කටයි කන්න. ඒ එහෙම තමයි කරන්න වෙන්නේ. ඔව්. මේයින් කටයි ඔයින් කටයි. හබුන් කටයි බත් දෙකටයි කියනවා වගේ. මේයින් කටයි ඔයින් කටයි. එහෙම කන්න. මොන ඔයින් කටයි මේයින් කටයිද? ඔයින් කටවල් තුනක් හතරක් කෑවා. මම මේ එන්ජොයි කරන මොකද නේද? මේ බර්ගර් එක ඇත්තටම චීස් නෝ උත්තරටම තියෙනවා. නමේ විදිහටම මේ අර සැරගතිය ඇත්තටම ගියා. දැන් ආයේ මේක කන්න ඕනේනේ අර කියපු විදිහට එයින් කටයි මේයින් කටයි තමයි කරන්න වෙන්නේ. ඔයා චිකන් නේව පෙන්නපු හිඳ මම බීෆ් එක කාලා පෙන්නන්න මුලින්ම. සුපිරියේ මේ බන් එක මාරම සොෆ්ට්. ඒ විතර නෙමෙයි මේ බීෆ් පැටි එකත් මාරම සොෆ්ට්. හැපුණද කියලා තේරෙන්නේ. මේක තමයි ඔන්න එන මොන්ස්ටර් එක මේ හතර වටෙන් පැනලා තියෙන්නේ චිකන් ක්‍රිස්පි චිකන් කෑලි. කරස් කරස් ගල් හැපෙනවා. හොඳ බඩ ෆුල් වෙනවා කුචි මේ බඩ. ඉතින් මම කටවල් දෙකෙන් තාම කෑවේ. නමුත් අර ඔර හොඳට ෆිලින් එක දැනුණා ඒක. දැන් ආයේ ඊට පස්සේ මේක බිව්වා කියන්නේ ඉතින් ෆුලේ ෆුල්. ෆුලේ ෆුල් නේන්න. ඔයාට හැබැයි බීම් ඕනෙත් නැහැ මොකද සැර නැහැනේ. මම සැර නැහැ කියලාද කිව්වේ? නෑ ඔයාගේ බර්ගර් සැර නැහැනේ. මම සැර නැහැනේ. මමත් අහිංසකයනේ. සාමාන්‍යයෙන් මම අර බර්ගර් විතරක් කාලා සැනසෙන මිනිස්සෙක් නෙමෙයි. මොකද මට පොඩි ඔළුවේ මතයක් තියෙනවා බර්ගර් එකක් විතරක් කෑවට බඩ පිරෙන්නේ නැහැ කියලා. හැබැයි බොරු කියන්න ඕනේ නැහැ. මේ බර්ගර් එක කාලා මේ බීම් එකක් බිව්වා කියන්නේ නම් ආයේ මරුවට බඩ පිරෙනවා. අපේ ඉතින් අර බඩවල් පොඩ්ඩක් අසාමාන්‍යයිනේ. අර මොකක්ද එකට කියන්නේ මෙහෙම ප්‍රසාරණය වෙනවනේ. ඒක නිසා තමයි මේ බන්ස් හතරක් කරන් තියෙන්නේ. මේ බර්ගර්ස් හතරක් කරන් තියෙන්නේ. නැත්නම් මේන් එක බර්ගර් එකක් කාලා මේන් ඩ්‍රින්ක් එකක් බීලා අයිස්ක්‍රීම් එකක් කාලා ගියා කියන්නේ ආයේ මුළු දවසම අල්ලලා ඉන්න පුළුවන් බය නැතුව. කාලා බීලා බඩනා හොඳටම ෆුල් වෙලා දැන් තියෙන්නේ. එහෙමයි කියලා අපිට ඩෙසර්ට්ස් අයිස්ක්‍රීම්ස් මිස් කරන්න බෑනේ. මොකද ෆ්‍රොස්ටි රෝල් එකේ අයිස්ක්‍රීම් තමයි ස්පෙෂල්ම. ඉතින් මෙතන මේ තියෙන ඒගොල්ලන්ගේ මෙනු එක සයිඩ්ස් දෙකේම තියෙනවා. එක එක පාටට එක එක ටොපින්ස් වලට අයිස්ක්‍රීම් වර්ග. ඉතින් අයිස්ක්‍රීම් අපිට ඕඩර් කරන්න තියෙන මෙතනින් මේ තියෙන ගෙට් යෝ ෆ්‍රොස්ටි රෝල් හිය කියලා අපි එතනට ගිහින් ඕඩර් කරමු. බලන් ඉන්නේ හොර බෙල්මක් දාන් බලන් ඉන්නේ එක දිහා හැදෙන විදිහ කිරිම කොත්තුවක් දාන්නේ අර ඔව් අයිස්ක්‍රීම් එකෙන් කොත්තුවක් ඕක නටනට බලන් නටනට නටන්න සද්දෙට ඔය කොත්තු සද්ද නටන්න ඔන්න අයිස්ක්‍රීම් දෙක අපි දෙන්න සිලෙක් කරපු මේක තමයි චොකෝ බ්ලාස්ට් කණිකර චොක්ලට් පිරිච්ච අයිස්ක්‍රීම් එකක් ඒකේ චොක්ලට් තියෙනවා ඊට පස්සේ චොකෝ ෆ්ලේක්ස් තියෙනවා අර කෝන් ෆ්ලේක්ස් වල තියෙන අර චොකෝ එක ඒක ඊට පස්සේ ඔරියෝ තියෙනවා ඊට පස්සේ චොක්ලට් ස්ටික්ස් තියෙනවා උඩින් එහෙම විපින් ක්‍රීම් එකක් දාලා තියෙනවා අනික අර චොක්ලට් වැස්සක් තමයි ඒක ඊට පස්සේ අරන් තියෙන්නේ කුකි මොන්ස්ටර් ඒක ලස්සන නිකන් පාටක් උඹ පාටක් ඒක ඒකෙත් කුකීස් ඔරියෝස් ඔක්කොම දාලා තියෙනවා නියුටෙල්ලා ඔක්කොම ආ මේ චොක්ලට් එකෙත් නියුටෙල්ලා තියෙනවා ඊට පස්සේ මේකෙත් උඩින් විප් ක්‍රීම් දාලා ආයි උඩින් කුකි පීසස් දාලා තියෙනවා ඊට පස්සේ මේ සයිඩ් එකෙන් කුකි එකක් තියෙනවා ඒ කුකි එකටත් ඒ කුකිස් වලටත් නියුටෙලක් ගෑවා මම දැක්කා ඔය වගේ මේකත් ඒ කියන්නේ චොක්ලට්ු තියෙන එකක් කුකි මොන්ස්ටර් කියන්නේ කට නිල් පාට වෙයිද දැන් නෑවක් කෑවහමනේ මිල්ක් බේස් එකක් ඉතින් කුකි කෑලි හැපෙනවා හොඳට. මොකද මේගලන් අයිස්ක්‍රීම් එකටත් ඔකම කුකීස් දාලා තමයි අයිස්ක්‍රීම් එක හැදුවේ. උඩින් කුකීස් දාලා තිනවා ඊට අමතරව අයිස්ක්‍රීම් එකෙත් තියෙනවා. රස්නේ වෙලාවක අයිස්ක්‍රීම් එකක් කනවා කියන්නේ මරු. මේ සීතලට ඒ කියන්නේ හිතනකො රෑ වෙලා එහෙම බැස්සේ අයිස්ක්‍රීම් කද්දි වෙන මාතල් එකක් තියෙනවා. ඒ අයිස්ක්‍රීම් කනවා කියන්නේ මාතල් එකක්.
තනිකර චොක්ලට්. ඒකෙ චොක්ලට් ගොඩාරයක් දාලා තියෙනවනේ. මෙහින්ද එක චොක්ලට් විදිහට මේ රස දැනෙන්නේ. නියුටෙල්ලා රහ යනවා, චොක්ලට් සිරප් රහ යනවා, මිල්ක් රහ ඔක්කොම මික්ස් වෙලා එන්නේ. මේක අර නෝමල් අයිස් ක්‍රීම් වලට වඩා සීතල වැඩි. ඒක හින්දා අර කට මෙහෙව් වෙලා යනවා. පොඩක් දීවෙන ප්‍රමාණයත් අඩුයිනේ. ඉතින් මේක ගොඩාක් කූල් කරනවනේ. ඒකයි. අනිත් එක කර මම වගේම තමයි මගේ දතුත් මාර සංවේදී. මගේ මං විතරක් නෙමෙයි මගේ දතුත් මාර සංවේදී අප්පා. ඒ නිසා අර කටේ ගෑවෙනකොට අයිස් ක්‍රීම් කර මෙහෙම් මෙහෙම් වෙලා යනවා. මේගොල්ලන් සතිය දවස්වල උදේ 11 ඉඳන් රෑ 10 මාර වෙනකන් ඇරලා වීකෙන්ඩ්ස් වල සතිය අන්ත වෙනවා නම් උදේ 11 ඉඳන් රෑ 11 වෙනකන් ඇරලා ඒත් එක්කම ස්පෙෂලි කියන්න ඕනේ මේගොල්ලන් සඳුද වහලා ඒ හින්දා මෙතනට කෑම කන්න එනවා නම් එන්න ඕනේ අඟහරුවාදා ඉඳන් ඉරිදා වෙනකන් ওই දවස් 6 ඇතුළත. ඉතින් ඕගලන්ට බර්ගර්ස් ගෙදරටම ඩිලිවර් කරගන්න පුළුවන් Uber Eats, Pick Me Foods වලින්. ඒත් එක්කම ඕගලන්ට ඉදන්න පුළුවන් අයියෝ අයිස් ක්‍රීම් නම් ඉතින් ගෙන්න ගන්න බෑනේ ගෙදරට දිය වෙනවනේ කියලා. හැබැයි ඔන්න සුභාරංචියක් තියෙනවා. ඕගලන් මේ ප්ලේස් එකට ළඟපාත නම් ඉන්නේ. කියන්නේ කිලෝමීටර් 5ක් ඇතුළත නම් ඉන්නේ. මේගොල්ලන්ගේ මිල්ක් ෂේක්ස් ඒත් එක්කම අයිස් ක්‍රීම් ගෙදරටම ඩිලිවර් කරගන්න පුළුවන් Uber Eats හරහා. ඒ විතරක් නෙමෙයි ටේක් අවේ කරන්නත් පුළුවන් කිලෝමීටර් 5ක් ඇතුළත. ඔව්. දැන් අපි ඉන්නේ කිලෝමීටර් 5ක් ඇතුළතනේ. ඒ නිසා අපි හිතුවා අයිස් ක්‍රීම් දෙකක් අනිවාර්යෙන් ටේක් අවේ කරගන්න ඕන කියලා. මේක මිහිද ගන්න. එකක් අපි ගත්තා Frosty Bombay Mera High කියලා දිනවා. ඉතින් ඒක තනිකර නිකන් බොම්බයි මුටයි කන ෆීලින් එක තමයි එනවා ඇත්තේ ඒකේ. ඊට පස්සේ ගත්තා Milo Magic එක. ඒකත් චොක්ලට් වලම වැරයිටි එකක්. ඉතින් ඒකෙත් මයිලෝ ඇඩ් කරලා ඊට පස්සේ චොක්ලට් ස්ටික්ස් එහෙම ගහලා තමයි ඒකත් එන්නේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට හිතමු දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒත් එක්කම ඔයාලත් මෙතනින් යන්නේනක මම මෙතනට ඇවිල්ලා බර්ගර්ස් හරි අයිස් ක්‍රීම් හරි එහෙම නැත්නම් මිල්ක් ෂේක් හරි ට්‍රයි කරොත් ඔයාලා ගන්න ෆොටෝ එකක් එක්ක අපේ Facebook group එක තියෙනවා ආතල් ජීවිත. ඒකට පෝස්ට් එකක් දාන්න පුළුවන්. තාම අපිව subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න කැමති නම් අපිව subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. එනම් ඉතින් අපි ලබන සතියේත් මේ වගේම රස පිරුණු වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්නේ නම් හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආතල් එකේ ඉමු. ඒත් එකම Merry Christmas හැමෝටම. එහෙනම් තව ටිකක් රැවුල වැවුවා නම් මට නත්තල් සියයට යන්න පුළුවන් නේ? පුළුවන්. බලන්නකෝ දැන් රැවුල වැවිගෙන ඉන්නේ. සුදු පාටත් වීගෙන ඉන්නේ. පුළුවන්. නෑ කළු පාට නත්තල් සියල ඉන්න බෑ රැවුලස්. නෑ. නත්තල් අංකල් නේ. නත්තල් මාමා. නත්තල් අයියා. නත්තල් අයියා. එහෙමත් පුළුවන් ඉන්න. නැසිරාඩමනේ ඕ එළවුරුද්දෝගේ පුළුවන් සුදු පාට ඒක ෆුල් එතකොට නත්තල් 100ට අඳින්න පුළුවන් මෙහෙමනේ අර ටාකුරු වගේ රවුල කවරකෝ නත්තල් 100 තෑගි තමයි නැත්තේ මට දෙදන්න කොච්චර කිව්වත් ගා ගන්න මම හිතන ඔයාලට මේ නත්තල් 100 වෙන්න ඕනේද කොහෙද ක්‍රිස්මස් ළඟ හින්දා ගාරවන මොකක්ද මේ කරන්නේ බලන්න එහෙම පුළුවන්ද කියලා අර ඉතින් රවුලේ ගෑවනේ අයියෝ ශුකනේ මං ආන්දිනේ ක්‍රිස්මස් ක්‍රිස්මස් අයියට ක්‍රිස්මස් මල්ලි ක්‍රිස්මස් අංකල් ක්‍රිස්මස් මල්ලි පිහිද ගන්න පිහිද ගන්න ඔරියෝ ගෑල්ලා යන්නෙත් නෑ අප්පා ඉතින් අපි රැගුල ගන්න දෙයක්ද කියන්නකෝ ඒ ගෑවේ